ආයුබෝවන් ක්‍රීඩා කරන ඔයාලා හැමෝම ටෙක් සරල් කේ YouTube channel එකේ තින් මේ Python programming lesson series එකේ 24 වෙනි වීඩියෝ එක. හරි, ඉතින් අද කතා කරන්නේ අලුත් data structure එකක් ගැන. ඒ තමයි set කියන data structure එක. ඉතින් ඒක කියලා දෙන්න තමයි අද මම සූදානම් ඉන්නේ මම මේකට සයින් කරගන්න. හරි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අහලා තිය කුලක කියලා කතාවක්. කුලක. ඔයගොල්ලෝ O level मैथ्स अनिवार्य कुलकद कुलक वर्ग ये गण तीन ये मैथ्स तीनवा अनिवार्यम कुलकन ईरते बस कैंपस मे कुलकानी मेक पाइथन डेटा स्ट्रक्चर अंदर तीनवा तीन मुलिम बलो मे सैट डिफाइन कर पाइथन दिंग मम्मी इकट्ठे वेरियबल दागना सुबह वेरियबल हर इट पास मत के अभी सामान्य गणांग वाल कुलकिया संगल वरहाल थिंग पाइथन ये विद्य मत मेरे मेजर सल संगल वरहाल कमी डेटा दिना बुला मे विद्य मैं हर किलो दिना थिंग मेक सैट थिंग अब पुलवा मेक टाइप कम अला प्रिंट टाइप एना अवटपुट क्लास सेट हर थिंग मुलिमी आने मे सेट अर लिस्ट टपल तहरावे इंडेक्सिंग क्रमवेदी आखना इन्हें उदाहरण की मेहमुन थी बरीवेलावा बिंदु के बल मेमे मट रेखावा टाइप रेखा सैट ऑब्जेक्ट इज नॉट सपोर्ट इंडेक्सिंग अंदर मदद मे सैट की डेटा स्ट्रक्चर डेटा टाइप इंडेक्सिंग सपोर्ट कराने अंदर मदद आगे थी अभी मेहमे दया कर बेलवती अंद मेक डूप्लीकेट अदन सॉरी प्रसर अभी हर अभी मेहमल होते अभी सामान्य गणी कुलकिन दत्त पिटपाती नहमता अभी तत्ना कुलकया यूनिक कुलकया अन्य कुलकिन दत्त अन्य अन्य कुलकिन डेटा डूप्लीकेट मंदे मेकड़ो विना मंदे मित्र लिस्ट के पेना मित्र दिखने संख्या दिपारकमे तुम्पारक दीने तोड़ना मट आउटपुट वेक मुद्दे मट आउटपुट इन्े इक दिख तुन हतर पहा मेतवा तीनवा दिख संख्या दिखक तीनवा हेब मटमे दिखे पे इक ये अपे अभी मे हदन सैटे डूप्लीकेट्स अभी दम अभी बेरलाते प्रिंट करो थिंग ये अदाल डूप्लीकेट्स मैं अतरला तीन अदाल डूप्लीकेट इंक ये सरल मैंने मे कुलकया आने कुलक हेम वाली यूनिक डूप्लीकेट ने हर थिंग इट पास मैंने सैटा मेकट विशेष गुण मेथड तीनवा पावचिका पलवीन तम एड की मेथड मे एड की मेथड इंकर अभी मैंने मे टूपल सॉरी मैंने मे सैट डेटा अल थिंग दाणी अवक तीनवा थिंग अन्नता मैंने एड की मेथड के बाद चीरें मंदे मेके डूप्लीकेट पड़ा भयंकर पैदल विंद मटद हाई की तवत् एलिमेंट एड करेंट हाई की दिना हाई की इला वंद प्रिंट करनावा प्रिंट कल वंद रन करो दी मट मेक सामान अलग एलिमेंट अभी तीन हाई की
ඉතිං ඒ වගේම තමයි තවත් එලිමන්ට් එකක් තියෙනවා මෙයාගේ ගොඩක් තියෙනවා එලිමන්ට් රිමූව් පොප් අර අපි කලින් කතා කරපු ලිස්ට් ටපල් වල තිබ්බ ඒවත් ඒ කියන්නේ ලිස්ට් වල තිබ්බ සමහර මෙතඩ්ස් පාව මේකෙත් තියෙනවා බලා ගන්න පුළුවන් ඒ වගේම ඔබ්ජෙක්ට්ස් තියෙනවා ඉතින් හරි අපි දැන් කතා කරමු රිමූව් කියන මෙතඩ් එක ගැන ඉතින් රිමූව් කියන මෙතඩ් එක අපි පාවිච්චි කරන්නේ සෙට් එකක තියෙන මොකක් හරි ඩේටා එකක් අයින් කරන්න මම දැන් මෙතන දෙන්න ඕන මොකක්ද මෙයා දැන් පැරාමීටරයක් ඉල්ලනවා මම දැන් මෙතන දෙන්න ඕන ඉන්ඩෙක්ස් එකක්ද වැලියු එකක්ද මම ඉස්සර කිව්වා අපේ ලිස්ට් ඇතුලේ සොරි අපේ අපි හදන සෙට් ඇතුලේ ඉන්ඩෙක්සිං කියන දේ නැහැ කියලා ඉතින් ඒක හින්දා අපි මේකට දෙන්න ඕනේ අදාළ එලිමන්ට් එක මට දැන් ඕනේ වෙන්නේ 3 කියන එලිමන්ට් එක අයින් කරගන්න ඉතින් මට පුළුවන් 3 කියලා මෙතනට මේකට දෙන්න හොඳ මේක රන් කරෝදී මට අවුට්පුට් වෙනවා 1 2 4 5 කියලා. ඒ කියන්නේ 3 රිමූව් වෙලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ රිමූව් කියන මෙතඩ් එක වෙනුවට තවත් ෆන්ක්ෂන් එකක් අතරම තවත් මෙතඩ් එකක් තියෙනවා මේ වැඩේම කරන. ඒක තමයි discard. sorry. discard. discard කියන මෙතඩ් එකෙන් කරන්නෙත් අර ඉස්සෙල්ලා කතා කරපු රිමූව් කියන මෙතඩ් එකෙන් කරන වැඩේම තමයි වෙනස නැහැ. මම මේකදී 4 කියලා දෙන්න. මම මෙහෙම දුන්නොත් මම බලන්න මේ වෙන වැඩි 1 2 3 4 නෑ හැබැයි 5 අවිල් තිනවා. ඒ කියන්නේ මේ 4 කියන සංඛ්‍යාව 4 කියන එලිමන්ට් එක අයින් වෙලා තිනවා. හරි ඉතින් මම හිතනවා මේ වැඩේ තේරෙන්නේ නැති කියලා ඕගොල්ලන්ට බොහොම සරලව රිමූව් ඩිස්කඩ් සහ ඇඩ් කියන මෙතඩ්ස් ගැන. දැන් හිතන්න ඕගොල්ලන්ට අර ලිස්ට් වලදී වගේම අවශ්‍යතාවක් එනවා මේකට මොකක් හරි තවත් වැලියුස් කීපයක් ඇඩ් කරගන්න එකපාර වැලියුස් කීපයක් කියන්නේ සෙට් එක ඇතුළේ ඕගොල්ලන්ට වැලියුස් කීපයක් එකපාර අපෙන් කරගන්න ඕනේ කියලා ඉතනකෝ මේකට දැන් කෙනෙක් යෝජනා කරන්න බලා අපිට පුළුවන් නේද ඇඩ් කියලා මෙතඩ් එක දෙන්න අපි දීලා බලමු මේකට 6යි 7යි 8 හැම දෙන්නා මෙහෙම දීලා මම දැන් මේක රන් කරවතින් මට error එකක් එනවා unhashable type set අපිට මේක මෙහෙම දෙන්න හැකියාවක් නැහැ අපි නිකන් මෙහෙමත් දීලා බලමුකෝ කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන් නේ ඒත් මට error එකක් එනවා හොඳ මෙතන මෙයා කියන්නේ add text exactly 1 argument තුනක් දීලා හොඳට මතක තියාගන්න මෙන්න මේ add කියන function එකේ දැන් මේ array එකට අනුව නම් ඇඩ් කියන මෙතඩ් එකට දෙන්න පුළුවන් එකපාර එක වැලියු එකක් විතරයි. වැලියුස් දෙක තුනක් එකපාර දෙන්න බෑ. හැබැයි හිතන්න එහෙම දෙන්න ඕන වුණා කියලා අවශ්‍යතාවක් වෙන්න පුළුවන් නේද? එහෙම දෙන්න ඕන වුණොත් අපි මොකද කරන්නේ? අන්න ඒකටත් මෙතඩ් එකක් තියෙනවා. හරියට නිකන් ලිස්ට් වල extend කියන මෙතඩ් එක වගේ මෙන්න මේ සෙට් වලත් තවත් මෙතඩ් එකක් තියෙනවා. ඒක තමයි update කියන මෙතඩ් එක. अपडेट के दून पास मैं तेनाली वैल्यू मिस्टेक दिना बोलवा सामान्य दिता हाई हाथाई अटाई नमे हरी मटे रेखा इंट ऑब्जेक्ट इज नॉट हाइट रेप हरी कुछ देख मैं कंडम तुना मेरे सेट तेज पास कर रहा हरी अभी वैडी सार्थक මේ තියෙන සෙට් එක ඇතුළට සාමාන්‍ය විදිහටම එලිමන්ට් බයි එලිමන්ට් ගිහින් මේක ගිහින් ඇඩ් වෙලා දින අපේ සෙට් එකට 6 7 8 9 කියලා ඉතින් අප්ඩේට් කියන මෙතඩ් එකේ හතන්දරෙත් ඒක තමයි. හරි. ඉතින් දැන් කතා කරන්නේ ගොඩක් වැදගත් කීවොඩ් ඇත්තටම ඒක ගණන් වල තමයි ගොඩක් වැදගත්. Python වලත් හරි කවන්න හැපි කතා කරමුකෝ. ඔව් බල ඉගෙනගෙන ඇති කුලකවල අර මේලය ඡේදනය ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඇති නේ ඔයගොල්ලෝ. ඉතින් Python වලත් ඔය කතන්දරේ ඒ විදිහටම තියෙනවා. මම මේක සටහනක් ගන්නවා. ඉතින් මම දැන් මේ දර කුලකයක් හදාගෙන තිනවා. මෙතන තිනවා A කියන කුලකය, මේ පැත්තේ තිනවා B කියන කුලකය. මේක සර්වතර කුලකයක්. හරි. හරි. ඉතින් මෙන්න මේ සෙට් වල
තත් විශේෂ මැතමැටිකල් කැල්කුලේෂන් කිරීම හැකියාවක් තියෙනවා. හිතන්නකෝ දැන් මේ වගේ කුලකයක. දැන් අපි කුලක දෙයක් මෙතන තියෙනවානේ A කියලා කුලකයක් සහ B කියලා කුලකයක් තියෙනවා. මෙන්න මේ A සහ B කියන කුලක දෙකේම තියෙන ඔක්කොම දත්ත ටික ඔක්කොම අගයන් ටික අපිට ගන්න හැකියාවක් තිබ්බා. අපි සාමාන්‍ය ගණිතයේදී අපි ඒක හඳුන්වන්නේ මේලය කියලා. A මේලය B කියන්නේ A සහ B කියන කුලක දෙකේම තියෙන දත්ත ටික තියෙන හැම දත්තයක්ම අපි කියනවා A මේලය B කියලා. ඉතින් මෙන්න මේ මේලය කියන ගණිත කර්මය අපිට පයිතන් වල පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා සහ ඡේදනය කියන දේ තියෙනවා. මම ඔයගොල්ලන්ට පොඩි ආයි පොඩි මතක් කිරීමක් කරන්න මොකක්ද මේ ඡේදනය සහ මේලය කියන්නේ කියලා හොඳට අහගන්න. මේලය කියන්නේ මෙන්න මේ කුලක දෙකටම අයිති කුලක දෙකටම අයිති නෙමෙයි මේ කුලක දෙකේම තියෙන සියලුම අගයන් වලට අපි කියනවා A මේලය B. මේලයෙන් අදහස් කරන්නේ සියලුම අගයන් කියන එක. ඊට පස්සේ ඡේදනය. අපි මේලය අදහස් කරන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙන්න මෙහෙම A මේලය B. ඔහොම තමයි අපි ලියන්නේ A මේලය B. A මේලය B කියන්නේ මෙන්න මේ කුලක දෙකේම සියලුම අගයන් වලට A මේලය B. හරි. ඊට පස්සේ ඡේදනය. ඡේදනය අපි ලියන්නේ මෙන්න මේ විදිහට A ඡේදනය B. ඡේදනය කියන්නේ A ඡේදනය B කියන්නේ A කියන කුලකයට සහ B කියන කුලකයට මෙන්න මේ දෙකටම අයිති පොදු අගයන් වලට. ඒ කියන්නේ මෙන්න මේ මම දැන් මේක වෙනම පාඩකින් අඳින්නම්කෝ. මෙන්න මේ 7 සහ 5 කියන සංඛ්‍යා දෙක අයිති වෙන්නේ මෙන්න මේ දෙකටම පොදු අගයන් විදිහට. එතකොට A මේලය B sorry A ඡේදනය B කියන්නේ මෙන්න මේ ඔව් sorry නැගුණනේ ගවන්නේ. ඡේදනය කියන්නේ කුලක දෙකටම අයිති පොදු වගයන් වලට. මම අයිති බඳ කරනනම් අපි මේලය කිව්වා කුලක දෙකේම තියෙන සියලු මගයන් වලට. ඒ වගේම අපි ඡේදනය කිව්වා මේ කුලක දෙකටම අයිති පොදු වගයන් වලට. හරි අපි දැන් මේකත් ඔළුවේ තියාගෙන අපි යන් අපේ කෝඩ් එකට. මම දැන් මෙතන අලුත් තවත් සෙට් එකක් හදාගන්නම් B කියලා. මේකට දාගන්නම් 3 4 5 ඔව් නෑ 3 4 2 කියලා. හරි ඔරයිට් අපි මුලින්ම කතා කරමු මෙන්න මේ මේලය කියන මේලය කියන ගණිත කර්මය ගැන. මම මේකට වේරියබල් එකම පාවිච්චි කරන්නම්. මොකද ඔයගොල්ලෝ බලාගන්න ලේසි වෙන්න. ඉතින් මේලය කියන අපි අදහස් කරන්නේ පයිතන් වල සහ ඉංග්‍රීසියෙන් යුනියන් කියලා. A dot union. අපි මෙන්න මෙහෙම දෙන්න ඕනේ. ඒ කියන්නේ A ට සහ B ට අයිති සියලු මගයන් ලබා ගන්න කියලා මෙන්න මෙතනින් කියන්නේ. ඊට පස්සේ අපි x කියලා දෙන්න ඕනේ. හරි. අපි දැන් මේක නිකමට බලමු. මොකක් වෙයිද කියලා output එක අන් කරලා බලන්න. මට අවුට්පුට් එක එනවා 1 2 3 4 කියලා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ සෙට් එකක්නේ. මේ තියෙන්නේ සෙට් එකක්. ඉතින් මට අවුට්පුට් එක විදිහට එන්නේ සෙට් එකක් විදිහටමයි. මම ඉස්සෙල්ලා කිව්වා සෙට් එකක තියෙන වැලියුස් යුනික් වෙන්න ඕනේ. එකිනෙකට අනන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ දත්ත අණු පිටපත් වෙන්න බෑ. ඩුප්ලිකේට් වෙන්න බෑ. ඉතින් දැන් මෙතනත් වෙලා තියෙන්නේ ඩුප්ලිකේට් වීමනේ. දැන් මෙතනත් 3 තියෙනවා, මෙතනත් 3 තියෙනවා. මෙතනත් 2 තියෙනවා, මෙතනත් 2. අන්න ඒකින්ද මෙන්න මේ 3 සහ 2 කියන ඩුප්ලිකේට් මෙයා අයින් කරලා අනන්‍ය අගයන් ටික විතරයි මෙයා අපිට අවුට්පුට් වෙන්නේ. දැන් මම නැත්තම් මෙහෙම කරන්නම්කෝ. 4යි මම දැන් මෙයා 5 කරනවා, මෙයා 6 කරනවා. මම බලන්න දැන් 1 2 3 4 5 6 කියන මෙන්න මේ සෙට්ස් දෙකේම තියෙන වැලියුස් ටික මට අවුට්පුට් වෙනවා. ඉතින් මේක අනිත් පැත්තට කරන්න පුළුවන්. මේ පැත්තට B දාලා මේ පැත්තට A දැම්මයි කියලා තින් වෙනසක් නැහැ. අර එකම වැඩේ තමයි වෙන්නේ. හරියට නිකන් අර A මේලය B, B මේලය B මේලය A ලිව් වගේ තමයි ඉතින් මේ දෙක පැත්ත මාරු කරලා ලිව්වා කියන්නේ. හරි. ඉතින් අපි දැන් මේක තිබ්බේ හදන්න.
හරි අපි දැන් කතා කරා මේලේ කියන කතන්දරය ගැන. හරි දැන් කතා කරමු දැන් මේලය අනිත් එක තමයි ඡේදනය. ඡේදනය පාවිච්චි කරන්නේ කොහොමද අපේ කෝඩ් එකේ? ඡේදනයත් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට intersection කියන වචනෙන් තමයි ඒක අදහස් කරන්නේ. හොඳට මතක තියාගන්න union කියන්නේ මේලයට intersection කියන්නේ ඡේදනයට. හරි අපි ඡේදනය කිව්වේ මෙන්න මේ ලිස්ට් දෙකටම අයිති පොදු වගයන් වලට. එතකොට අපි දැන් මේක මෙහෙම දුන්නොතින් A ඡේදනය B කියලා තමයි මෙතනින් අදහස් වෙන්නේ මේක. මේක රන් කරවදින් මට අවුට්පුට් වෙනවා 2 සහ 3. ඒ කියන්නේ දැන් මේකට මේ ලිස්ට් එකට සහ මේ ලිස්ට් එකට කියන මේ දෙකටම මෙන්න මේ 2 පොදුයි 3ක් පොදුයි. ගෙනහැඩ මෙන්න මේ ඩයග්‍රෑම් එකේ වගේ අපි දැන් මේක මෙහෙම ලිව්වොතින් මේකේ ඡේදනය 7යි 5යි වගේ මේ ලිස්ට් එකෙත් මේ දෙකටම මේ ලිස්ට් මේ සෙට්ස් දෙකටම පොදු වගයන් 3 සහ 2. ඉතින් අන්න ඒක දැන් මෙතන ඡේදනයෙන් අදහස් කරන්නේ. ඉතින් මේක මෙතන අර මේ නිකන් අර B මේ වතර A කියලා දැම්මත් අර සේම් අවුට්පුට් එක තමයි එන්නේ. හරි අනිත් පැත්ත මාරු කරලා ලිව්වයි කියලා අවුට්පුට් එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ටික තමයි ඔයගොල්ලෝ සෙට්ස් යටතේ දැනගෙන ඉන්න ඕනේ. මට සමහර තැන්වලදී ලිස්ට් කියලා කියවෙන්නේ නැති සෙට් කියලා වචනේ කියන්න ඕන තැන්වල. ඉතින් පොඩ්ඩක් ඉතින් අර පැටලෙනවා. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් මම හිතනවා මේ කතා කරපු දේවල් ඔයගොල්ලෝ තේරෙන්න ඇති කියලා. තේරුණ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. वीडियो हम अनिवार्य लाइक दाना मत करना तेलों या वीडियो शेयर करना अपे वेब पेज अपे वेबसाइट अपे वेबसाइट लिंक वाले डिस्क्रिप्शन आदिनावे मैं गिटहब अकाउंट फॉलो करना पुलवा अपे सॉफ्टवेयर डाउनलोड करना डाउनलोड करना पावच करना अपे एवकना विस्तर मैं प्रश्न बुद्धि अपे कंटेक्टना वेबसाइट कर अपे सॉफ्टवेयर डाउनलोड कर पुलवा वेबसाइट कर गिफ्ट हब अकाउंट मे वे करना पुला थिंग अपे फॉलो कर लिया मत करना बा थिंग अपे चैनल तो सब्सक्राइब करना सब्सक्राइब करना हम तो वीडियो की।